ආයුබෝවන් කියා පිළිගන්න ඔබ සැම බෞද්ධයා නාලිකාව හරහා. අද දින අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉතා විශේෂ ස්ථානයක. ඒ තමයි 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය. ඉතින් මෙහි ඉතාම සුවිශේෂී සමුළුවක් ඊයේ දිනේත් අද දිනේත් ඒ වගේම හෙට දිනේත් අගෝස්තු 22 23 24 යන තෙදින තුල පැවැත්වෙනවා. ඒ තමයි බෞද්ධ පුරාවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව. මේ සමුළුව සංවිධානය කරන්නේ සාක් කල්චරල් සෙන්ටර් නොහොත් සාක් සංස්කෘතික මධ්‍යස්ථානය මගින්. ඉතින් මේ සමුළුවට ඔබ දන්නවා ශ්‍රී ලංකාව සාක් කලාපීය රටක්, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය, භූතානය සහ ඇෆ්ගනිස්තානය යන සාක් රටවල් සියල්ලන්ගේම සහභාගීත්වයෙන් මේ සමුළුව පැවැත්වෙනවා. Welcome to the International Conference on Buddhist Archaeology. The venue, the Sambuddhatva Jayanti Mandira, Colombo, at Sambuddhatva Jayanti Mavata. So today, it is the second day of the conference of Buddhist Archaeology, 22nd, 23rd, 24th of August. The conference is held and it is going to be extremely important to anyone who is interested in history, archaeology and Buddhism. ඉතින් මේ ගැන අපිත් එක කතා කරන්නට මෙහි රැඳිලා ඉන්නවා සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දුරන්දර GLW සමරසිංහ මහතා. GLW සමරසිංහ මහතා, මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ වගේ සමුළුවක් පවත්වන්න හිතුවේ ඇයි? මම හිතන්නේ පෞගිය දශක ගණනාවක් තිස්සේ විශේෂයෙන් බෞද්ධ පුරාවිද්‍යාව පිළිබඳ ලෝකයේ පුරා පර්යේෂණ පැවැත්වෙන මේ පර්යේෂණ පැවැත්වෙන අතරතුරේ අපි තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. විශේෂයෙන් දකුණු ආසියාව තමයි මේ පර්යේෂණ වලට ප්‍රධාන මධ්‍යස්ථානය වුණේ. විශේෂයෙන් පර්යේෂණ ඒ වගේම ගවේෂණ සියරම කෙරුණේ දකුණු ආසියාවේ. ඉතින් මේක මේ වගේ පර්යේෂණ කරන අතරතුර ලෝකයේ බටහිර රටවල් වල ජිනීවා වගේ ස්ථානවල මේ පිළිබඳ ඇතැම් සාකච්ඡා පැවැත්වුණා. හැබැයි කවම කොයිම අවස්ථාවකවත් ඒක දකුණු ආසියානු කලාපයේ රටවල ඒ වගේ ජාත්‍යන්තර සම්බන්ධනයක් කොහොමවත් තියලා නැහැ. ඉතින් විශේෂයෙන් දකුණු ආසියානු කලාපීය සංස්කෘතිය පිළිබඳ, දකුණු ආසියාතික බෞද්ධ පුරාවිද්‍යාව පිළිබඳ කිසිම සම්බන්ධනයක් නොපැවැත්වෙන අවස්ථාවක විශේෂයෙන් ඒ ගැන කතා කරන්න විශේෂ වේදිකාවක් සැපෙන්න ඕන. මෙන්න මේ සඳහා ගැලපෙන වේදිකාව හැටියට තමයි අපි විශේෂයෙන් සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිරිපත් වුණේ. මොකද දකුණු ආසියානු කලාපය තමයි බෞද්ධ පුරාවිද්‍යාවේ ප්‍රධාන බිම භූමිභාගය. ඉතින් මේක වෙනත් රටවල සාකච්ඡා කරනට වඩා වැඩි අයිතියක් දකුණු ආසියානු කලාපී රටවලට තියෙනවා. ඒ නිසා තමයි සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ මේ බෞද්ධ පුරාවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සංවිධානය කළේ. ඉතින් මේකදී අපි කියන්න ඕන විශේෂයෙන් දකුණු ආසියාත් වේ සියලුම රටවල් මේකට සම්බන්ධ වෙනවා. ඒ වගේම දකුණු ආසියාවෙන් බැහැර විශේෂයෙන් බටහිර රටවල් කීපයකුත් මේකට සම්බන්ධ වෙනවා. මොකද ඒ විද්වතුන් ඒ වගේම ඒ ගවේෂකයින් දකුණු ආසියානු රටවල ගවේෂණ ඒ වගේම පර්යේෂණ කරපුවා. Yet another special person, that is the deputy director of the Sark Cultural Center, Dr. Sanjay Garg. Well, Dr. Sanjay Garg is an Indian, but I'm not going to say he came all the way from India because he resides here since he's the deputy director of the Sark Cultural Center. Sir, we are extremely happy to have you here, and I would like to ask you about the impact of this conference. Well, impact is building up. I would say that we had a very successful the first say of the deliberations and paper presentation, and on the first day we were
focusing on the recent discoveries and the country reports. So we had the country reports from practically all the SAARC member countries, which were various sites relating to Buddhism, which was excavated or explored in the recent times. And today we are focusing on two very important aspects. One is that how these discoveries and the Buddhist sites and remains relate to the society at large, whether this is a contemporary society or a modern day society, because we believe that ultimately the test of any branch of knowledge is that how it relates to the society, how we can relate to that branch of knowledge. So we are having deliberations on those themes today, and we'll continue tomorrow. And the final answer to your question would be maybe tomorrow evening, when we conclude the complete deliberations of the conference, and then the true impact is to be seen in the subsequent days and months to come, that how this study and discussion is being carried forward. Now I have standing right beside me a participant of this conference. I have his name written just to ensure that I don't mispronounce his name. He's from Pakistan, Dr. Fazal Dad Kakar. Did I pronounce it correct, sir? Okay. He's the Director General of Archaeology in Pakistan. So we are extremely happy to have you here. And did you present a paper today? Indeed, in fact it was yesterday, not today, but I am very glad to be here in this SAARC International Conference on Archaeology of Buddhism, organized by SAARC Cultural Center, Sri Lanka, Colombo. So I have presented a paper, because the theme here was the archaeology in the SAARC countries regarding Buddhist archaeology. So in Pakistan, right from pre-partition up till now, there is too much excavation and too much evidence we have found in Buddhist archaeology. In Pakistan, last year, we have brought here to Sri Lanka on the occasion of anniversary of Lord Buddha 2006-year celebration. Yeah, so, and We contributed to SAARC countries regarding the Buddhist artifacts and everything. But I am personally very glad to be here, because here from SAARC state country of from SAARC countries, we have eminent scholar who contributed very well a paper regarding archaeology of Buddhism in their countries, and we have make exchange together, which will be beneficial for all SAARC countries. Thank you. I have a lady here, a very special lady, who came all the way from India. She's Dr. Nikki Chaturvedi. Ma'am, are you going to present a paper today or tomorrow? Or did you present yesterday? I'll be presenting a paper tomorrow morning. In the morning session, I have a paper. Actually, I'm from a place called Rajasthan in India. And in Rajasthan, the place is not known as a very strong Buddhist center, on the basis of that there are not many sites, many archaeological sites. But the few sites that are there, they indicate a strong influence of Buddhism. So I'm trying to establish a regional importance of that region through my paper, that Rajasthan
had those strong centers which are representing all the forms of Buddhist archaeology. And not just that, there are different forms, they are indicative, they are epitome of different elements of Buddhist philosophy. So when all the elements of Buddhist philosophy are represented, then how can we say that Rajasthan is not a strong Buddhist center? And the archaeological evidence in Rajasthan, it spreads over a long period, from the early ancient period, from Ashokan times, till the early medieval period. So it was continuing, it was persistent. So that is what I'm trying to present in that. Yes, we have a special guest from Bhutan, Mr. Karma Tezin. Did I pronounce your name correct? Okay. Now, being an archaeologist, I suppose you're an archaeologist? Okay. Being a scholar who's interested in this field of subject, now, how do you find this conference and what is your overall feeling about Sri Lanka and Buddhist archaeology in Sri Lanka as well? Well, regarding this conference, we could learn a lot because we could learn a lot on the archaeology of Buddhism and recent discovery in our SAARC member countries. I came to know about different kinds of structures, different archaeological sites that are related to Buddhism. I'm actually not an archaeologist, but in Bhutan I do work in the field of archaeology because as of now in Bhutan, we are in the process of developing a department of archaeology with an aim to institutionalize archaeology in Bhutan. So with that base, we could learn a lot from here, and then as well, we can later, after going back to our country, we can do so research on such on recent discoveries on the archaeology of Buddhism, and we could compare with our SAARC member countries. Well, regarding the second question you have asked me about the Sri Lanka, I find here a very beautiful place, very clean, and then the people are very good, kind-hearted, and they have granted us good hospitality here. We are very much happy to be here, and then we look forward to come back again and attend such conference, and where we could share more next time. අපත් සමග ඉන්නවා පුරා විද්‍යා පශ්චාත් උපාධියේ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ දුරන්දර මහාචාර්ය නිමල් සිල්වා මහතා. මහාචාර්ය නිමල් සිල්වා මහතා මෙතනට පැමිණීම මම හිතන්නේ අපේ වාසනාවක්. එතුමාගෙන් මම අහන්න කැමති විශේෂ ප්‍රශ්නයක් ඒ තමයි මේ ඔබතුමාගෙන් මම අහන්න කැමති දැන් මේ මේ සමුලුව අපි නම් කරලා තියෙන්නේ බෞද්ධ පුරාවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුලුව කියලා. ඉතින් මේ බෞද්ධ පුරාවිද්‍යාව කියන වචනේ අපිට වැඩි අහල පුරුදු වචනයක් නෙමෙයි. අපි ඒ වුණාට දැන් ඊජිප්තුව පිළිබඳ ඊජිප්ටොලොජි වගේ වචන අපි අහලා තියෙනවා. ඉතින් මේ බෞද්ධ පුරාවිද්‍යාව යන වචනය මේට මේ මේ සමුලුවට ඇතුළත් වීම ගැන ඔබතුමාගේ අදහස් දක්වන්න මම කැමතියි. ඇත්තටම දැන් ඕනෑම ශිෂ්ටාචාරයක් කතා කරනකොට අපි උරුමයක් ගන්න කතා කරනවා. මේ උරුමය කියන එක සංස්කෘතික උරුමය කියලා ගත්තොත් එහෙම ඒකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අස්පර්ශනීය සංස්කෘතික උරුමය, අනිත් එක ස්පර්ශනීය සංස්කෘතික උරුමය. මේ ලෝකයේ තියෙන හැමදේම ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ඔක්කොම හදලා තියෙන්නේ අර අස්පර්ශනීය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා. අපි බුද්ධාගම ගත්තොත් බුද්ධාගම ඉන්දියාවේ පටන් අරගෙන ලෝකයේ විශාල ප්‍රදේශයක් ආවරණය කරා, ජාලයක් හැදුණා. බටහිරින් අෆ්ගනිස්තානය හරහා ඉහළට ගියා, අනිත් පැත්තෙන් ජාවා රටට යනකම් ගියා, උතුරට ගියා, දකුණට ගියා. දැන් මේ සෑම දෙයක්ම ඇති වුණේ මේ බුද්ධාගමත් එක්ක. බෞද්ධ චාරිත්‍ර ධර්ම ඒ වගේම ඒ පිළිපදින සියලු දේවල් එකතු කරගෙන තමයි මිනිස්සු ගොඩනැගිලි හෝ ස්තූප හෝ එහෙම නැතිනම් මේ පිළිම හෝ චිත්‍ර හෝ මේ සියල්ලම ඇති. අපි අද පුරාවිද්‍යාව කියලා හොයන සියලුම දේ
අර බෞද්ධාගමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා හදපු දේවල්. එතකොට මේ ජාලයක් එකතු කරන්න අපි නිකම්ම පුරාවිද්‍යාව කියන්නේ නැතුව බෞද්ධ පුරාවිද්‍යාව කිව්වේ මේ බෞද්ධාගම මුල් කරගෙන මිනිසා විසින් නිපදවන ලද දේවල් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් කියන එක. අවුරුදු 2000කට වැඩි කාල පරිච්ඡේදයක් තුළ සෑහෙන ප්‍රමාණයක් දේවල් මේ ආසියාතික රටවල්වල ඉතුරු කරලා තියෙනවා අපිට හුඟක් දේවල් දැනගන්න. මෙන් මේ දැනගන්න ක්‍රමවේදය තමයි පුරාවිද්‍යාව කියන්නේ. අපි ඒ කාරණේ නිසා මේ සමුළුව බෞද්ධ පුරාවිද්‍යාව කියන විදිහට නම් කරා. ඉතින් ප්‍රේක්ෂක ඔබටත් තාමත් කල් තියෙනවා. අද දෙවැනි දින මේ ඉතාම විශිෂ්ට ගානේ සමුළුවේ. ඉතින් හෙට දිනේ තමයි අවසාන දිනය. ඉතින් මේ සමුළුවට සහභාගී වෙන්නට ඔබට යම් කිසි ඇතුළත් වීමේ ගාස්තුවක් ගෙවන්නට වෙනවා. මොකද මේක ඉතාම වැදගත් කීප දෙනෙක් පමණක් සහභාගී වෙන විද්‍යාර්ථීන්ගේ සමුළුවක්. ඒත් මේ හා සමගාමී මීව තව තියෙනවා පොත් ප්‍රදර්ශනයක් සහ චිත්‍ර ප්‍රදර්ශනයක්. මේ පොදු මහජනතාව සඳහා නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා සාක් සංස්කෘතික මධ්‍යස්ථානය. අපි දැන් බලාපොරොත්තු වෙනවා ඒ පොත් ප්‍රදර්ශනය බලන්න යන්නට. ඔව්, මේ සමුළුව හා සමගාමීව පැවැත්වෙනවා කියලා මම ඔබට කිව්වා පොත් ප්‍රදර්ශනයක්. ඉතින් මේ පොත් ප්‍රදර්ශනය ගැන අපිට අපිව දැනුවත් කරන්න අපත් සමග රැඳී සිටිනවා ඖෂධී ලේකම් වසම් මෙනවිය. මම එතුමියට මයික්‍රොෆෝනේ දෙනවා ඒ පිළිබඳ ඔබට යම් කිසි දෙයක් කියා දෙන්නට. ඖෂධී, ඔව්, මේ සමුළුවට සමගාමීව අපි පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කරලා තියෙනවා. අපි මේ ප්‍රදර්ශනයේදී කරන්නේ පුරාවිද්‍යාව, බුදුදහමට සම්බන්ධව පුරාවිද්‍යාව, සංස්කෘතිය, ඉතිහාසය වගේ පොත් තමයි අපි ප්‍රදර්ශනය කරන්නේ. මේකෙදි අපි කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශකයන්ට ඒගොල්ලන්ගේම ප්‍රකාශන එළි දැක්වීමට සහ මේ ප්‍රකාශන පෙන්වීමට අවස්ථාවක් ලබා දීම. අපි මේකෙ විශේෂයෙන්ම තෝරගත්ත ආයතන කීපයක් මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳව, ඒ වගේම ජාතික කෞතුකාගාරය, ඒගොල්ලෝ අපිත් සමග එකට වැඩ කරනවා මේක සාර්ථකත්වයක් කරා ළඟා කර ගැනීමට. ඒගොල්ලන්ගේම ප්‍රකාශන තියෙනවා. ඊට අමතරව විජිතයාපා, සරසවි, සර්වෝදය විශ්වලේඛා කියන ප්‍රකාශකයන්ගෙන් උත් අපිට පොත් ලැබුණා. ඒගොල්ලන්ගේම ප්‍රකාශන. ඒ වගේම සිරිසමන් විජයතුංග, WMPS බණ්ඩාර කියන දෙදෙනාගේ පොතුත් අපි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපි ඇත්තටම මේකින් බලාපොරොත්තු වන්නේ ප්‍රකාශකයන්ට අවස්ථාවක් ලබා දීමට මේ වගේ ශාස්ත්‍රයක් පිළිබඳ මිනිස්සු තුළ ඇති උනන්දුව වැඩි කරන්න, ඒගොල්ලන්ගේ ප්‍රකාශන ගැන ලෝකෙට කියන්න තමයි අපි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අංශයේ ප්‍රධානි සුමිත් රණසිංහ මහත්මයා. එතුමා පවසයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙතන තියෙන ප්‍රදර්ශනය පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යභාරය. මධ්‍යම සංස්කෘතික අරමුදල කියන්නේ 21 වෙනි සියවසේ ශ්‍රී ලාංකේය ඉතිහාසය ලෝක කරලියට ගෙනිච්ච වේදිකාව. මේ ආයතනය ආරම්භ කළේ 1980 දශකයේ. 80 දශකයේ ආරම්භ කරපු මේ ආයතනයේ ප්‍රමාර්ථය වුණේ වැළලීගිය රටේ සංස්කෘතික උරුමය මතු කරලා, කැණීම් කරලා, සංරක්ෂණය කරලා අනාගත පරම්පරාවට දායාද කිරීම. එම තේමාව මූලික කරගත්ත මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූලික කාර්යභාරය හැටියට අපිට පෙන්වන්න පුළුවන් ජේතවනාරාම දාගබ. ජේතවනාරාම දාගබෙන් පටන් ගත්ත මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යභාරය අද වන විට ලංකාවේ දිස්ත්‍රික්ක 9 පුරා විහිදී පැතිරී තිබෙනවා. එතකොට අනුරාධපුරයේ, පොළොන්නරුව, සීගිරිය, මහනුවර වගේම අද වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යභාරය දකුණු පළාතේ ගාලුකොටුව, තිස්සමහරාම සහ කතරගම යන ප්‍රදේශ කරා විහිදී පැතිරී එම පළාතේ වැළලුණු සංස්කෘතික උරුමය මතු කළා රටට, ජාතියට අපි අද දායාද කළා තියෙනවා. අද මේ සංස්කෘතික මධ්‍යස්ථානියත් සමග අපි අත්වල් බැඳගෙන මේ ස්ථානිය අද පවත්වන මේ සංස්කෘතික ප්‍රදර්ශනයේ තුළදී අපි ප්‍රදර්ශනය කරනවා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මේ වන විට, ඒ කියන්නේ 1980 දශකයේ ඉඳලා අද වෙනකන් එම ආයතනයේ මගින් ගවේෂණය කළා, සොයාගෙන ප්‍රකාශයට පත් කරපු ග්‍රන්ථ ප්‍රකාශන සමුදායක් මේ ස්ථානයේදී ඔබට දැක බලා ගැනීමට අවස්ථාව අපි සලසලා තියෙනවා.
Yes, we have Dr. Rahman, who came all the way from Bangladesh to this conference, and he'll explain to you about the books from Bangladesh. Sir, over to you. Thank you. I came from Bangladesh, and already we are very pleased to attend this Sri Lankan country SAARC conference. And we give some book in this book fair. We are very pleased. And already I my article already we are present here about recent archaeological discovery in Buddhism in Bangladesh. It is very interesting article, I think. And our country, that means Bangladesh, there are many Buddhist monastery in all over the famous all over the world, because you know the Paharpur, you know the Mainamuti, you know the Devapara, you know the Shamapur Bihar is the biggest, largest monastery of Buddhism in all over the India. Okay, thank you very much, sir. I would also like to tell you something about Sri Lanka. Sri Lanka is the very nice country, because before I visit another country in Asia, but it is unbelievable. Sri Lanka is the best country in Asia, I think. Now we are with a very special lady, Mrs. Soundari David, a deputy director of the SAARC Cultural Center. Of course, you know her as a musician, but then again, she's here on a very different aspect. Soundari, I would like you to explain about this this exhibition of photographs and arts. So this is one of the parallel events that is running parallel to the International Seminar on Archaeology of Buddhism. And what we are trying to do is give artists a chance to explore the theme
And what we have here at the JDA Pereira Art Gallery is an exhibition of two sorts. One is that of a photographic exhibition by well-known, eminent photographer, art historian, and filmmaker, Mr. Benoy K. Behel from India. So the photographs you see behind me are those of his, which has been taken, photographs of heritage sites and Buddhism sites in South Asia. So they're a very special collection, and this is put together, compiled by Mr. Benoy K. Behel from India. We also have in the other floors an art exhibition, and the theme of the art exhibition is the Lord Buddha through contemporary eyes. And in this we see paintings from children as young as 4 years old to those of adults and professional artists. So it's a very interesting collection, and it is also a very meditative collection because it gives one an opportunity to meditate on the theme. So that is what the Sark Cultural Center has put together for you, and we hope you would enjoy it. And for those who haven't been to it yet, please do come to the JDA Pereira Gallery, because it's a very special exhibition. පුරාවිද්‍යාව පිළිබඳව සාක් සමන්ත්‍රණයට සමගාමීව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ JDA පෙරේරා ගැලරියකේ අපි සංවිධානය කරලා තියෙනවා ඡායාරූප ප්‍රදර්ශනයක් හා චිත්‍රකලා ප්‍රදර්ශනයක්. මේ ඡායාරූප ප්‍රදර්ශනය වැදගත් වෙන්නේ අපි මේක විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වෙන බෙනෝයි කේ බෙහෙල් මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනයක් තමයි අපි මෙතන පවත්වන්නේ. මෙතනදී ඉන්දියාවේ බුදුදහමට වැදගත් වන ස්ථාන පිළිබඳව අතිශය වැදගත් වෙන ඡායාරූප රාශියක් ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම තමයි මේ අපිට තියෙන ඉතුරු මහල් දෙකේ චිත්‍ර ප්‍රදර්ශනයන් දෙකක් පැවැත්වෙනවා ප්‍රවීණ හා ආධුනික චිත්‍ර ශිල්පීන්ගෙන්. ආධුනික චිත්‍ර ශිල්පීන් අවුරුදු 4 සිට 18 දක්වා. ඊට පස්සේ ගුණසිරි කොළඹගේ මහතා වගේ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් ටිකක් තියෙනවා. අපිට මේක වැදගත් වෙන්නේ මේ චිත්‍ර ප්‍රදර්ශනය තුළින් අපි මේ සංවිධානය කරන්නා වූ සම්මන්ත්‍රණය පිළිබඳව තවත් වඩාත් වැදගත් ලෙස අදහසක් අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන හන්ද චිත්‍ර ප්‍රදර්ශනයේ නම වෙන්නේ තත්කාලීන ඇසෙන් බුදුරජාණන් වහන්සේ. අපි මේ තුළින් පුරාවිද්‍යාව හා බුදුදහම පිළිබඳව මිනිසුන්ගේ ඇති ආකල්ප වර්ධනයකට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔව් අපි මේ විශේෂ වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වෙන්නේ මම හිතන්නේ ඔබ බොහෝ දේ දැන ඉගෙන ගත්තා බෞද්ධ පුරාවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඒ වගේම ඒහා සමගම පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයත් ඒ වගේම ඡායාරූප ප්‍රදර්ශනයත් පොත් ප්‍රදර්ශනයත් ගැන ඔබට දැනගන්නට ලැබුණා. ඉතින් බොහෝමයක් වැදගත් වේවි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන හැම දිනාට මොකද මේ ප්‍රදර්ශන ඇත්තටම නොමිලේ දැක බලා ගන්නට ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා, අවස්ථාව උදා කරලා තියෙනවා සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ මගින්. ඉතින් අද තමයි දෙවැනි දිනේ, ඒ වගේම හෙට දිනේ තමයි අවසාන දිනය මේ සඳහා. ඒකින්ද ඔබට අවශ්‍ය නම් මේ පිළිබඳ දැක බලා ගන්න, මේ පිළිබඳ දැනගෙන ගන්න ඔබට පුළුවන් මේ හා සම්බන්ධ වෙන්න. ඉතින් මෙතෙක් වෙලා අපි සමග රැඳී සිටියාට බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.